राइट रिकॉर्डिंग ऑन करा। अभी तक इन्ना बाविंदु बुद्धिक दिलान कमल नेताज प्रशांत समीर समीर गयान हर्ष काविंग मेनुक तापुडीला कपि बलम इन्वान में अरे है ना नहीं तो काट वॉल्यूम में मैं पोडक एडजस्ट करा माइक के नतंग में एक्सटर्नल नॉइस से पोडक वेरी पूरा है ना वाला अशोक किन्ना राइट थिंग अद वेबिनार के गोल के ना तमाई अभी कथा करने मैं वेबिनार के मामा यूट्यूब पे गलत अपलोड करने बाला बोलते हैं ना जो यूएसडी अरे थिंग अशोक किन्ना दिलान कमल को मत कमा होता निर्मल होते इन्नो को मत भाई बताते तत्ते नहीं दरना थर्ड वैक्सीन लेके दिए क्या नाम है पुट्टा बिजी होना मेन के वेन वर्ड नहीं थे होते इन्नो ඒ කියන ඔයාලගේ මේ third dose එකක් recommend කරනවා නේ ඔව් මෙහෙ Pfizer එකේ third dose එක 60 plus අයට දුන්නා දැන් අද ඉඳලා පටන් ගත්තා 45 plus අයට ආ right right එහෙනම් මං හිතන්නේ ලංකාවටත් ඉස්සරහට third dose එකක් එයි ඔව් right හරි හරි training තත්ත කොහමද කමල් මේ දවස්වල shape එකන ලොකුට නම් කරේ නැහැ පොඩ්ඩක් busy වුණා පහුගිය ටිකේ දැන් ආයෙත් ටික ටික කරන්න ඕනේ අතෑරියේ නැහැ ගාන්ට කරගෙන ආවා මේ දැන් පොඩ්ඩක් බිසි වෙච්ච නිසා ලොකුවට කරේ නැහැ දැන් මේ සතියේ ඉඳලා පොඩ්ඩක් ෆ්‍රී ආයෙ කරන්න පුළුවන් හරි 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 ඕකේ ඕකේ රයිට් ගුඩ් ලක් කමල් නේද ඕකේ තෑන්කියු තෑන්කියු නිජමා රයිට් අපිත් එක්ක ඉන්නවා බවින්දු කොහමද මල්ලි කොහොමද ට්‍රේඩින් තත්ති राइट वागे मैं माइक का अनम्यूट करा मैं बालन नोट का तागरन पुलान देखिए अनम्यूट ला पिन्ना ना मटे मैं कोहे कुछ क्या गाना ऐसे हरे बावी तो चट्टे का केवला दी ना होंदा ही आई ये केला अभी बालमु अशोक की नको मत अशोक කතා කරන්න පුළුවන්ද නැත්නම් වොයිස් ඔන්ලිද ආයේ හොඳයි අයියේ වරදක් නැහැ තත්තේ ට්‍රේඩ් ඉනම් කරන් යනවා අයියේ අර දැන්ට නම් ප්‍රශ්නයක් නැහැ ඉතින් ෂේප් එක කරන් යනවා අද පොඩි විවේකයක් හම්බුණා ඔයාගේ වෙබිනාර එකට ජොයින් වෙන්න කාලයකට පස්සේ මම දන්නවා ඔයා පොඩ්ඩක් මේ දවස්වල බිසි නේද ඔව් අය යුට්ට බිසි මේ දවස්වල පේෂන්ට්ලා වැඩි ඒ නිසා කොවිඩ් තත්ත්වය ගැන මොකද හිතන්නේ මොකද අයියේ කොවිඩ් තත්ත්වය ගැන මොකද හිතන්නේ කොවිඩ් තත්ත්වය නම් අයියේ දැන් නා අවුට් ඔෆ් කන්ට්‍රෝල් තියෙන ඉතින් තම වග කිව යුත්තෝ පියවර ගන්න නැතිකොට අපි අපිම හිතලා පරිස්සම් වෙන එක තමයි දැන් නම් තියෙන්නේ අයියේ අපි අපිම සංජනන සීමා පනව ගමුනේ ඒක තමයි තියෙන්නේ දැන් හරි 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 මල්ලි ට්‍රේඩින් තත්ත්වය හොඳයි නම් එච්චරයි හරි අයියේ ඊළඟට ඉන්න අපිත් එක්ක අපි බලමු නේතාජ් ඉන්න කොහමද නේතාජ් සමහර අය මම දන්නේ නැහැ මේ කතා කරන්න ඇහෙනවද මල්ලි අනේ හරි සෝරි සෝරි රයිට් ඕකේ වෙනවා ජොයින් වෙලා ඉන්න ඕකේ ඕකේ රයිට් කාටරි ඇහෙනවා මදිද ඉන්න බලන්න නිර්මල් වාව හැමීට ඇහෙන්නේ කලින් හොඳට ඇහුණා. හරි පොඩ්ඩක් ඉන්න බලන්න මම එහෙනම් ඔඩියෝ ඇඩ්ජස්ට් කරන්නම්.
මොකද මමත් මේ මොබයිල් එකෙන් ජොයින් වෙලා ඉන්න හැබැයි හෙඩ්ෆෝන්ස් වලින් මට හොඳට මාව ඇහෙනවා දැන් කොහමද දැන් පොඩ්ඩක් වැඩිපුර ඇහෙන්න ඕන දැන් අවුලක් නැහැ නේද right right හරි දැන් මම මේ මයික් එකේ වොලියුම් එක පොඩ්ඩක් අඩු කරා එතකොට මේ එලියෙන් ඔය කුරුල්ලෝ කෑ ගහන බල්ල පුරන සද්දෙම ඔයගලන්ට ඇහෙන්නේ නැහැ. දැන් පොඩ්ඩක් එලිය සද්දත් වැඩිපුර ඇහි කමක් නැහැ. රයිට් ඉතින් අපි කීප දෙනෙක් එක්ක කතා කරා රයිට් ගිය සතියේ සඳුදා ගෝල්ඩ් මිනි ෆ්ලෑෂ් ෆ්ලෑෂ් එකක් කියන්න පුළුවන් මේකට මොකද ඇත්තට මං හිතන්නේ අපි 500ක් විතර සෙල් ඔෆ් එකකට ආවා. Yes, almost අපි ගත්තොත් 1000කට කිට්ටුයි right? ඉතින් මේක අපි පොඩ්ඩක් හොයලා බැලුවා මං හිතන්නේ මං Slack group එකෙත් ඔයාලට දැම්මා මට මතක විදියට Slack group එකේ හෝ Facebook page එකේද මට හරියට මතක නැහැ. Right. හරි මම හිතන්නේ Slack group එකේ වෙන්න ඕන මේ Facebook page එකේ වෙන්න ඕන right ඉතින් මේකට හේතුව විදියට මට හොයාගන්න පුළුවන් උනේ gold futures contract වල sell off එකක් මට මතක විදියට බිලියන 2.5ක වගේ sell off එකක් නමුත් මේකට අග්ගාලා recover වුණා ඉතින් ඊට පස්සේ daily uptrend channel එක ඇතුළටම ආපහු price එක move වුණා මම ගත්ත මේ historical price movement එක first touch second touch third touch එතන මේ trend line එක එන්නේ 2019 අප්‍රේල් 25 ඉඳලා. ඒ කියන්නේ ඇත්තටම මේක තමයි covid trend line එක. right ඉතින් covid එනවත් එක්කම තමයි මේ trend line එක දිගේ price එක move වෙන්නේ. දැන් 2019 අපි දන්නවා covid තිබුණේ නැහැ. නමුත් 2020 මාර්තු වල COVID market එකට ප්‍රයිස් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ pandemic එක ප්‍රයිස් වෙන්න පටන් ගත්තා. ඉතින් මාර්තු 20 ඉඳලා ඔන්න මේ අප් ට්‍රෙන්ඩ් එක දිගටම continue වෙනවා. ඊට පස්සේ ආපහු අප්‍රේල් 21 හරියටම අවුරුද්දකට පස්සේ sorry මාර්තු 21 ආපහු මේ ට්‍රෙන්ඩ් ලයින් එක ටච් වෙනවා gold. ආපහු continue වෙනවා මාස දෙකක් විතර ප්‍රයිස් එක අප්සයිඩ් එකට. හැබැයි ආපහු ටච් කරා දැන් අගෝස්තු මාසේ 9 වෙනිදා. නමුත් ඉමීඩියට් ප්‍රයිස් එක රිකවර් වෙනවා. දැන් මේකට හේතුව විදියට මට හිතා ගන්න පුළුවන් US ඉන්ෆ්ලේෂන් එක ඩ්‍රොප් වෙන එක. දැන් අපි ගත්තොත් එහෙම ට්‍රේඩින් ඉකොනොමික්ස් වල මම මේ බ්‍රවුසර් එක අන්ඉන්ස්ටෝල් කරා මගේ බුක්මාක්ස් ටික ගියා නැත්තම් මම මේ ටික දාගෙන තිබුණේ. right මොකද අපි gold trade කරද්දී අපි වැඩිපුරම focus කරන්නේ ඩොලර් එක. right inflation rate එක ගත්තොත් අපිට පේනවා දැන් අප්‍රේල් මාසෙ ඉඳන් inflation rate එක up වෙනවා. right නමුත් අපි ගත්තොත් 4.2% ඉඳලා දැන් ඇවිල්ලා තියෙනවා ඕගස්ට් වල 5.4% වලට. right එතකොට inflation rate එක දිගටම maintain වෙනවද මේක හරියටම stable ද කියලා බලාගන්න අපි පාවිච්චි කරන්නේ inflation tools ටික. ඒ කියන්නේ මේ economic indicators ටික. ඉතින් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා course එක කරපුවා ඔක්කොම ඉන්නේ. අපි ගත්තොත් sorry right ඊට පස්සේ අපි ගත්තොත් retail sales right ඊට පස්සේ personal consumption එක අපි බලමු. core PCE core PCE තිබිලා තියෙනවා April sorry මේ මාසේ 3.4% actual ලැවිල්ලා තියෙනවා. හැබැයි මේ මාසේ ආයේ 0.5% ලැවිල්ලා තියෙනවා. ජූනි වල 3.5 ආපහු ජූනි වල sorry මේ මාසේ 0.5 ලැවිල්ලා තියෙනවා.
ඊට පස්සේ ජූන් වල ආපහු 3.5% ඊට පස්සේ ආපහු මේක ඇවිල්ලා තියෙනවා 30th ජූලයි වල right 0.4% ඊතර මේ අතර මාසයක් කලින් ඇවිල්ලා තින්නේ මේ ඇවිල්ලා මැයි වල අතරම පෙන්වන්නේ මේ ජූනි වල පෙන්වන්නේ මැයි මාසෙක ඉතින් මං හිතන්නේ මේක රීඇඩ්ජස්ට් වෙලා තියෙනවා රීකැලකියුලේට් වෙලා තියෙනවා එතකොට 0.4 අපිට මෙතන drop වීමක් තමයි බලා ගන්න පුළුවන් ඊට අමතරව අපි ගියොත් එහෙම manufacturing වලට indicators පොඩ්ඩක් අඩුවෙන් පෙන්වන්න මාස එක වගේ පෙන්වන්නේ right අපි දැක්කා friday නේද michigan consumer sentiment index එක release වුණේ ඔව් friday අපි දැක්කා gold වලට price එක upside යන්න හේතුවක් වුණා michigan price sentiment එක drop වුණා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටික ටික කොහමද actual previous වෙනස් වෙලා තියෙන්නේ කියලා එකම දේ inflation එක transitory කියලා තමයි තාම economist ලා කියන්නේ එතකොට ඉන්ෆ්ලේෂන් එක ට්‍රාන්සිටරි නම් අපිට ආපෝ ගෝල්ඩ් 1800 මෙතන මේ තියෙනවා රීසන්ට් හයි එක 1830 1830 බ්‍රේක් කරලා 1870 1880 ලෙවල් එකට අප් වෙයි කියලා හිතන්න පුළුවන් හොඳම දේ තමයි රීටේල් සෙන්ටිමන්ට් එකක් තියෙන්නේ ප්‍රොඩක්ට් සෙල් සයිඩ් එකට මොකද ඒකට හේතුව අපි දන්නවා මේ රීටේලර්ස් ලා හැමතිස්සෙම ට්‍රෙන්ඩ් එක තමයි ෆලෝ කරන්නේ right xo usd right ඉතින් අපි ගත්තොත් එහෙම 64% short in or retailers sure එකටම මං හිතන්නේ ඒගොල්ලෝ මේ trend එක follow කරනවා මෙතන අපි ගත්තොත් එහෙම වන්න වලින් ගත්තොත් එහෙම ඒගොල්ලෝ තාම trend එකේ ඉන්නවා වෙන්න පුළුවන් සමහර විට මේ flash crash එකට ඒගොල්ලෝ caught වුණා වෙන්න පුළුවන් කොහොම වුණත් 1800 key area එකක් මං Slack group එකේ වලට update එකක් දුන්නා gold ආපහු 1800 level එකට එයි වගේ futures contract sell වුණ slippage එක තමයි ආවේ කියලා. එතකොට 1800 අපේ key area එකක් වෙනවා. හැබැයි මට හිතනවා ගොඩක් දුරට 1800 hold කරන එකක් නැහැ. මොකද consumer sentiment එක drop වෙනකොට inflation monitor කරන indicators ටිකේ price එක drop වෙනකොට එහෙම නැත්නම් values drop වෙනකොට rate hike sentiment එකට තමයි impact එක වෙන්නේ. මොකද තාම ටේපරින් කතාවක් කියලා නැහනේ. එතකොට ටේපරින් මේගොල්ලෝ නොකර ඉන්නේ. මට හිතන විදිහට ෆෙඩ් එකෙන් ටේපරින් තාම නොකර පරක්කු කරන්නේ. ෆෙඩ් එක දන්නවා මේ ඉන්ෆ්ලේෂන් එක බොරුවක් කියලා. රයිට්? ෆෙඩ් එක දන්නවා ටේපරින් නැවතුව ගමන්ම ආපහු ඉන්ෆ්ලේෂන් එක ඩ්‍රොප් වෙනවා. මිනිසුන්ගේ අතේ මනි සප්ලයි එක අඩු වෙනවා කියන එක ෆෙඩ් එක දන්නවා. අපි බලමු තව මාස දෙක තුනක් ඇතුළත අපිට හරියටම අදහසක් ගන්න පුළුවන් වෙයි. නමුත් මට හිතෙන්නේ ඉකොනොමිස්ලා කලින් කිව්වා වගේම මේ ඉන්ෆ්ලේෂන් එක ට්‍රාන්සිටරි. ඒ කියන්නේ මේ ස්ටිමියුලස් එක නිසා තමයි තාම මේ ඉන්ෆ්ලේෂන් එක මේන්ටේන් වෙන්නේ. ස්ටිමියුලස් එක නැවැත්තුවොත් ඇසට් පර්චේසින් අඩු කරොත් එහෙම මේ ඉන්ෆ්ලේෂන් එක හෙවිලි ඩ්‍රොප් වෙන්න පුළුවන්. මිනිස්සු ස්පෙන්ඩ් කරන එක අඩු වෙන්න පුළුවන්. ඉතින් මම ඒකයි කලින්ම කිව්වේ ලේබර් මාකට් එක අපි ફોකස් කරමු කියලා. මොකද ලේබර් මාකට් එක තමයි මේ වෙලාවේ ෆෙඩ් එකත් ફોකස් කරන්නේ. ඒකට හේතුව තමයි මිනිසුන්ට ජොබ් තියෙන්න ඕන වියදම් කරන්න. ඉතින් ඒකයි මම ඔයාලට කිව්වේ ලේබර් ඩේටා ෆලෝ කරන්න කියලා. මොකද ජොබ්ස් නැත්තම් රයිට් කොහොමත් ඉන්ෆ්ලේෂන් එක ඇති වෙන්නේ නැහැ. කොහොමත් කන්සියුමර් ස්පෙන්ඩින් වැඩි වෙන්නේ නැහැ. මොනවා කරන්නත් මිනිස්සුන්ගේ අතට සැලරි එක එන්නේ නැහැ. මොකද ස්ටිමියුලස් එක කියන දේෙන් වැඩි යමක් කරන්න බෑ. ඒක දෙන්නේ අත්‍යවශ්‍ය වියදම් වලට විතරයි. නමුත් සමහර සල්ලි තියෙන මිනිස්සු අපි දැක්ක ස්ටිමියුලස් එක අරගෙන ක්‍රිප්ටෝ කරන්සි වලට ටිකක් ඉන්වෙස්ට් කරලා තිබුණා. නමුත් ඒ බොහොම සුළු ප්‍රමාණයක්. ඒක නිසා වැඩි දෙනෙක් ජොබ්ස් වලින් තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. මොකද ස්ටිමියුලස් එක දෙන්නේ යාලට සමහරට අපිට මේක ඩොලර් 1500ක් ඩොලර් 2000ක් කියන ස්ටිමියුලස් එක ලොකු ගාණක් වුණාට ඇමරිකාව කියන රටේ ඉන්ෆ්ලේෂන් එකත් එක්ක ඒකෙන් ඒගොල්ලන්ට මහා ලොකු දෙයක් කරන්න බෑ. රයිට්? ඉතින් හරියට කියන්න එතකොට ඉන්ෆ්ලේෂන් එක ඩ්‍රොප් වෙගෙන යනකොට අපිට ફોකස් කරන්න තියෙන එකම දේ තමයි රේට් හයික් සෙන්ටිමන්ට් එකට වෙන ඩැමේජ් එක.
මොකද මම හිතන්නේ නැහැ තාම gold sellers ලා activate වෙයි කියලා. මොකද මම කලිනුත් ඔයාලට කිව්වේ මෙන්න මේ trend line එක break වෙලා right මෙතන valid අපිට sellers ලාගේ activity එකක් පේන්න ඕන gold 1680 1650 level එකට යන්න. නමුත් මෙතන අපිට උනේ mini flash crash එකක්. කියන්නේ futures contract වල sell off එකක් විතරයි අපිට උනේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ sellers ලා active කියලා. sellers ලා active නම් මේක මේ විදිහට immediately recover වෙන්න බෑ. right immediately recover වෙන්න බෑ. මොකද අපි දන්නවා gold sell වෙච්ච හැම පාරකම ආපෝ buyers ලා activate වුණා. ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලෝ මෙතන sell බලන්නකෝ. right මේ හැම තිස්සෙම buyers ලා activate වුණා. මේ corrective හැම trend එකකම හිටියේ buyers ලා. එතකොට මේ up trend එකට සාපේක්ෂව sellers ලා active මදි. sellers ලා buyers ඉන්නේ මේ. හැම තිස්සෙම corrective movements අපිට පේනවා. करेक्टिव मूवमेंट्स पेन ने एगोलंट एगोलांगे ट्रेंड देख गया शो एक नेटा गाले एगोल प्रॉफिट टेकिंग कर ताम अनसर्टेनिटी एक तीनों गोल्ड डाउन ट्रेंड देख गया द मे डाउन ट्रेंड देख ना मैं वाला टेक पेन मन राइट मिन्न मे डाउन ट्रेंड देख इमीडिएटली रिकवर ला तीनों राइट इमीडिएटली रिकवर ला तीनों नमो तभी दान्ना पेंडेमिक के तीन काले pandemic එක තියෙන කාලේ මෙන්න මේ up trend recover වුණේ නැහැ. මෙයා කෙලිම continue වුණා. ඒ කියන්නේ traders වලට confident එකක් තිබ්බා. inflation එක කියන දේ drop වෙනවා. interest rate drop වෙනවා. right economics recover වෙන්නේ නැහැ. google බලන්න මාස ගාණක් තිස්සේ. අපි ගත්තොත් 2020 අප්‍රේල් වගේ ඉඳලා 2000 විස්ස අගෝස්තු වෙනකම්ම එක දිගටම buyers ලා active. හැබැයි අපිට ඒ strength එක, ඒ confident එක, ඒ confidence එක අපිට මෙතන sellers ලගින් පේන්නේ නැහැ. මේ corrective movement එකක් එක්ක ඉන්නේ sellers තාම uncertainty එකක ඉන්නේ. දැන් මේ movement එකත් බලන්නකො. මේකත් immediately previous support එකට ඇවිල්ලා ටග් ගහ හරියටම 2021 මාර්තු අප්‍රේල් මේ තියෙන recent support එකෙන් ටග් ගාලා price එක bounce back වුණා. දැන් මම වැඩි හරියක් මම හිතන්නේ වැඩි දුර මේක යනවා 1830 හෝ 1850 level එකට. මොකද අපි දැක්ක ගිය මාස කීපය ඇතුළත labor data තමයි වැඩිපුරම positive වුනේ. හැබැයි labor data positive වුණාට දැන් inflation එක monitor කරන economic indicators ටික drop වෙන්න පටන් ගන්න තියෙනවා. කිසිම වෙලාවක පවෙල් කියලා නැහැ rate hike එක ගැන තාම පවෙල් වචනයක්වත් කියලා නැහැ. බයිඩන් නේද මීඩියා එකට බයිඩන් වචනයක්වත් ඇසට් පර්චේසින් ගැන කතා කරෙත් නැහැ. ඒතර සමහරවිට මේගොල්ලොන්ගේ මේක බොරු ෂෝ එකක් වෙන්න පුළුවන්. නිකන් අපි දන්නවනේ ඇමරිකාව හරි ආසයිනේ ලෝකෙට පෙන්වන්න අපි ඉක්මනට රිකා වුණා අපි වැටෙන්නේ නැහැ අපි මෙහෙමයි. ඒගොල්ලෝ කැමති නැහැ ලේසියෙන් ඒගොල්ලෝ වැටෙනවා කියලා පෙන්වන්න ඇත්ත තත්ත් පෙන්වන්න කැමති නැහැනේ ඊගෝ එක තියෙනවනේ. විශේෂයෙන් චීනෙත් එක්කත් ඒගොල්ලන්ට පොඩි ගේමක් තියෙනවා. ඒතර කැමති නැහැ චීනෙට පෙන්වන්න අපි වැටිලා එහෙම පෙන්වන්න කැමති නැහැ. සමහරවිට මේක සම්පූර්ණ බොරු සෙන්ටිමන්ට් එකක් වෙන්න පුළුවන්. නිකන් ලෝකෙට පෙන්වන්න කරා इकोनॉमी का भी इमीडिएट रिकवर होना आपे इन्फ्लेशन अप වෙනවා ඇසට් පර්චේසින් නැවැත්තුවත් සමහරට ඉකොනොමි එක තිබ්බ ගානටම ආය වැටෙන්න පුළුවන්. ඒකනේ ඇසට් පර්චේසින් නැවත්තන්නේ නැත්තේ. ඉතින් මේ යන විදියට ඉන්ෆ්ලේෂන් එක ඩ්‍රොප් වෙනවනේ මේක ට්‍රාන්සිටරි නයි. කියන්නේ මේක තාවකාලික ඉන්ෆ්ලේෂන් එකක් නං අපිට ආපහු ගෝල්ඩ් අප් ට්‍රෙන්ඩ් එක බලා ගන්න වෙනවා. 1820 1830 එහෙම නැත්තම් මෙන්න මේ টොප් එකට එන්න පුළුවන්. සමහරට මේ ට්‍රෙන්ඩ් එක බ්‍රේක් කරන්නත් පුළුවන්. මේ ඩවුන් ට්‍රෙන්ඩ් channel එක break කරන්න පුළුවන්. මොකද අපි දන්නවා inflation එක drop වෙන්න gold up වෙනවා. මොකද gold run වෙන්නේ තනිකර interest rate base කරගෙන. interest rate drop වෙන්න interest rate sentiment එක drop වෙන්න gold up වෙනවා. ඒ මොනොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම කියලා මෙතනට ආය කියලා මේක test එයි ආපෝ මෙතනින් up වෙයි. මෙන්න මේ ලෙවල් එකට සමහරට එන්න පුළුවන් 1950ට වගේ. ඊට පස්සේ ෆෙඩ් එකෙන් මොකක් හරි සෙන්ටිමන්ට් එකක් ආවොත් ආපහු ඉන්ෆ්ලේෂන් එක ස්ටේබල් වෙලා හෝ ඇසට් පර්චේසින් අඩු කරලා මොකද අපි ගන්න හැම ට්‍රේඩ් එකකටම රිස්ක් එකක් තියෙනවා. අපිට 100%ක් කියන්න බැහැනේ මේ ලෝකේ අපි මේ දැන් අද දකින ඩේටා එක අනාගතයේදීත් එහෙමම තියෙනවා කියලා. ඒතර මේ මාකට් එක ඩේටා ඩ්‍රිවන්. ඒ කියන්නේ තිස්සෙම ඩේටාස් වලට අනුව වෙනස් වෙනවා. අපි ඒකනේ සරසරේ අපේ ට්‍රේඩ් එක
මාකට් ඩේටා වලට අනුව වෙනස් කරන්නේ. දැන් අපිට මෙන්න මෙතනදී හැමතිස්සෙම ගෝල් සෙල් සෙල් කේ කිය අපිට ඉන්න බෑනේ. අපි සෙල් ට්‍රේඩ් එකේ ඉඳන් අපිට සිද්ධ වෙන ලොස් පිටාර එක්සිට් වෙලා අපි ට්‍රේඩ් එක ඩිරෙක්ෂන් එක මාරු කරා. ඒක තමයි ලොස් ඇක්සෙප්ටන්ස් කියන්නේ. ඒක තමයි ට්‍රේඩ් මැනේජ්මන්ට් කියන්නේ. එතකොට සමහර විට වෙන්න පුළුවන් මෙන්න මෙහෙම කරෙක්ටිව් ස්ට්‍රක්චර් එකකින් අරන් ගිහිල්ලා රයිට් මෙන්න මේ රීටේලර්ස්ලා බයි සයිඩ් එකට අරගෙන අපේ අපි කවුද අමිල මල්ලි එක්ස්ප්ලනේෂන් එකක් දීලා තිබ්බ ලස්සන. මෙන්න මේ අමිල මල්ලි කියලා තිනවා වගේ රීටේලර්ස්ලා බයි සයිඩ් එකට අරගෙන ඇසට් පර්චේසින් අඩු කරන වගේ නිවුස් එකක් ගෙනල්ලා සම්පූර්ණ මේ තිබ්බටත් වඩා ගෝල් ඩ්‍රොප් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහරට මෙන්න මේ ලෙවල් එකටම ආයෙන්න පුළුවන්. සමහරට ආපහු කරෙක්ටිව් වෙලා ආපහු බ්‍රේක් වෙන්න පුළුවන් මෙන්න මේ 1480 වගේ ලෙවල් එකට. හැබැයි 1400ට එන්න නම් දැම්මම විදිහක් නැහැ. මොකද එච්චර දුර එන්න නම් ඉකොනොමීස් රිකවර් වෙන්න ඕන, ග්ලෝබල් සෙන්ට්‍රල් බැංක්ස් ඔක්කොම වගේ රේට් හයික් සෙන්ටිමන්ට් එකකට එන්න ඕනේ. නමුත් අපිට දැනට ගන්න පුළුවන් රීසන්ට් පර් ලෝ එක තමයි 1650. රයිට්? 1680 හෝ 1650. නමුත් මෙතන ඉමීඩියට්ලි 1680 රිකවුනේ එකෙන් අපිට බලා ගන්න තියෙන එකම දේ තමයි අපිට දෙන සිග්නල් එක තමයි සෙලර්ස්ලා බයයි. සෙලර්ස්ලට තාම වැලිඩ් රීසන් එකක් නැහැ. හොඳට මතක තියාගන්න මාකට් එකේ කිසිම කෙනෙක් ස්පෙකියුලේට් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට වැලිඩ් රීසන් එකක් නැත්තම්. ගෝල් සෙල් කරන්න හේතුවක් නැත්තම් ඒගොල්ලෝ සෙල් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඉමීඩියට්ලි ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් ටේකින් එක කරලා පැත්තකට යනවා. නමුත් සෙල් හෝ බයි හෝ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්න ඒකට ඒගොල්ලන්ට සාධාරණ හේතුවක් තියෙනවා. වැලිඩ් සෙන්ටිමන්ට් එකක් තියෙනවා. දැන් මට හිතෙන විදිහට ආපහු අපිට ගෝල්ඩ් රිකවරි එකක් තමයි බලා ගන්න වෙන්නේ. මොකද දිගින් දිගටම ඉන්ෆ්ලේෂන් එක මොනිටර් කරන ටූල්ස් ටික ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් ටික ඩ්‍රොප් වෙනවා. ඒ වගේම තමයි ඇසට් පර්චේසින් වෙන පාටකුත් නැහැ. ඒක වුණොත් ඒක වෙනම කතාවක්. නමුත් මම හිතන්නේ නැහැ මේගොල්ලෝ එච්චර ඉක්මනට ඇසට් පර්චේසින් ඩ්‍රොප් කරයි කියලා. මොකද ඔයාලගේ අදහස අපි ගමු කාවින් ගින්න කාවින්ගත් ෆන්ඩමන්ටල්ස් ගැන හොඳ නොලෙජ් එකක් තියෙන කෙනෙක්. කාවින්ග මොකද හිතන්නේ මල්ලිවා? ඔයාට මීට වෙනස් සම්පූර්ණ අදහසක් තියෙනවද? අන්මියුට් වුණාද කාවින්ග? කාවින්ග කියන අයියාද මයික් එක නැහැ සෝරි කියලා. රයිට්. එහෙමනම් අපි ගමු රයිට් කමල්ට පුළුවන්. කමලුත් ගෲප් එකේ පරණ මෙම්බර් කෙනෙක්. කමල් මොකද හිතන්නේ ගෝල් ගැන? බාන්න ගමල් මං අන්මියුට් රික්වෙස්ට් එක ගෙව්වා. සාරංගටයි අමිලටයි මං හිතන්නේ ජොයින් වෙන්න බැරි වුණා. නැත්තම් සාමාන්‍යයෙන් ගෝල්ඩ් පැත්තෙන් විතරම ගෝල්ඩ් මා ට්‍රේඩ් කරන දෙන්නෙක් තමයි සාරංගයි අමිලයි. විනාඩියක් ඉන්න. හරි. රයිට් කමල් ඔයාලට ආවද රික්වෙස්ට් එක? බලන්න මම ඔයාලට අන්මියුට් රික්වෙස්ට් එක එව්වා. කමල් ලේකට රෙස්පොන්ඩ් කරනකම් අපි බලමු මාකට් වොලටිලිටි එකේ තත්ත්වය. වික්ස් එක කන්ට්‍රෝල්, මාකට් අන්සර්ටිනිටි එකක් නැහැ.
දහටට පල්ලයින් තියන සමන විස්සට පල්ලයින් තියනන වික්ස එක නෝමල් මාකට් වලටලිට එක නෝමල් ට්‍රේඩ් කරන්න හොඳයි අවුලක් නෑ නමුත් අපි බලමු US yields right yields drop වෙනවා වලට පේන ඇති yields drop වෙනවා කියන එක gold වල ඉච්චර හොඳ මදි 5 year yield එක drop වෙනවා 10 year 2 year බලමු right 2 year yield එක drop වෙනවා 10 year yield එක drop වෙනවා කියන්නේ හොඳම නෑ මොකද සාමාන්‍යයෙන් long term yield එක stable වෙන්න ඕන නමුත් long term yield එක drop වෙනවා කියන්නේ long term uncertainty එකක් තියෙනවා ඒකයි gold recovery කියලා අපිට හිතන්න පුළුවන් right මම හිතන්නේ කමල් මොකක් හරි වැඩක වෙන්න ඕන webinar එකේ unmute request එකට respond කරේ නැහැ තාම right අපි බලමු කාටරි තව අදහසක් තියනවාද කියලා gold ගැන අපි යමු විනෝද් ගෙන් විනෝද් මොකද හිතන්නේ මල්ලි gold ගැන මම දන්නවා හැමෝටම මයික්ස් නැහැ. නමුත් අපි බලමු මයික් එකක් තියෙන කෙනෙක්ගෙන් අදහසක් ගන්න. ඔයාලට මයික් එකක් තියෙනවද විනෝද්? ආ හරි මල්ලි හරි හරි. රයිට්. විනෝදත් පොඩ්ඩක් බිසි කියලා කියනවා වැඩකින්න ගමන්ලු එයා වෙබිනර් එකට ජොයින් වෙලා තියෙනවා රයිට් කොහොම වුණත් අපි බලමු වීක්ලි chart එකෙන් වීක්ලි නම් අපිට බලා ගන්න පුළුවන් pin bar candle එකක් තියෙනවා ඒ කියන්නේ bias ලා ගොඩක් active කියලා තමයි අපිට හරියක් කියන්න රයිට් ඉතින් මම එක්ස්පෙක්ට් කරන්නේ ඇත්තටම gold up trend එකක් මොකද yields down වෙන එක ගොඩක් දුරට continue වෙයි කියලා මම හිතනවා right ඊට අමතරව රටාවේ 10 තියෙන අපේ meeting එක ඉවර වෙන්න නිර්මලය එනවා ආව කවුද මල්ලි? මම කවින්ග. දැන් මම තමයි මයික් එක අම්බර්. ඔව් කියන්න කවින් කියන්න. හොඳයි වාගේ මයික් එක මෑච්. ඔයා මොකද හිතන්නේ? මම හිතන්නේ අයියේ තාම අර ගෝල් සෙල් එක දිගටම එහෙම කන්ෆර්ම් නැති වෙයි කියලා. මොකද එකක් වාකිවාගේ යීල්ඩ් එකත් අනිත් එක මේ මම එම්ප්ලොයිමන්ට් ගොඩක් ફોકસ කරනවා. ඉතින් එම්ප්ලොයිමන්ට් ගත්තාම මේ ප්‍රී පැන්ඩමික් වල US වල 3.5 තමයි තිබිලා තියෙන්නේ. يعني 2019 third quarter වගේ ගත්තාම. ඔව්. ඉතින් තාම 5.4 නේ යන්නේ. ඊට අමතරව මම බැලුවා අර ඒගොල්ලන්ගේ labor US labor site එකෙන් අයියේ මේ ඒගොල්ලන්ගේ states 50න් ඒ states වල unemployment කොහොමද කියලා. එතකොට මේ major states වල සාමාන්‍යයෙන් අර California, New York, Nevada New Mexico ඒ වගේ තාම ඒගොල්ලන්ගේ තියෙන above 7.3 තියෙනවා. Right. ඒ කියන්නේ සාමාන්‍ය මේ general level එකට ඇවිල්ලා නැහැ නේද? ඇවිල්ලා නැහැ. ඔව්. අනිත් ඒවත් එක්ක ගත්තාම අර average එකක් තමයි මේ 5.3 තියෙන්නේ. තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒ ටිකත් පොඩ පොඩ recover වෙන්න ඕන කියලා මේ අර steady momentum එකක් එන්න. ඔව්. මොකද ඒක තමයි මමත් කල්පනා කරේ දැන් labor data හොඳ නම් දැන් අපි දන්නවා overall ඒ කියන්නේ කන්ට්‍රී එකේම අන්එම්ප්ලොයිමන්ට් එක අඩු වෙගෙන ආවා. ගිය සිකුරාදා අපි ඊට කලින් සිකුරාදා අපි දැක්ක මේ මාසේ මුල NFP එක්ක ලේබර් ඩේටා හොඳට ආවා. නමුත් මට තිබුණ ප්‍රශ්නේ තමයි ලේබර් ඩේටා හොඳ වෙනවා නම් ඇයි ඉන්ෆ්ලේෂන් එක ඩ්‍රොප් වෙන්නේ? ඇයි මේ විදියට රීටේල් සේල්ස් ඇයි ඒ කියන්නේ කන්සියුමර් සෙන්ටිමන්ට් එක ඩ්‍රොප් වෙන්නේ කියලා. එතකොට සමහර විට ලේබර් ඩේටා ඔය වා කියන විදියට ඒගොල්ලන්ගේ මේජර් ස්ටේට්ස් වල ලේබර් ඩේටා ඩ්‍රොප් වෙනවා නම් ඒ කියන්නේ ඕවර්ඕල් කන්ට්‍රී එකේ ඉකොනොමික් ඉන්ඩිකේටර් එකකින් මේගොල්ලෝ අන්එම්ප්ලොයිමන්ට් රේට් එක අඩු කරලා පෙන්නුවට සමහර විට ස්ටේට් වයිස් තාම අපි ඉතන තරම් එයාලගේ ඉකොනොමික පර්ෆෝම් කරන්නේ නැති වෙන්න පුළුවන්.
ඉතින් ඊළඟට මට දැනෙන දේ තමයි ඇයි මෙච්චර මේගොල්ලෝ ඇසට් පර්චේසින් පොඩි අමවුන්ට් එකකින් හරි අඩු කරන්නේ නැත්තේ කියලා. තාම ඕ කතාවක් නැහැ. දැන් මම ඇත්තටම එදා බයිඩන්ගේ මම සාමාන්‍ය බයිඩන්ගේ කිසිම දෙයකට ලයිව් එහෙම ජොයින් වෙලා නැහැ. මේ ෆස්ට් ටයිම් ජොයින් වුණේ. මොකද මම ලයිව් මම ජොයින් වුණේ මට මිනිහාගේ මොකක් හරි මේ ඇට්ලීස් අන්තිම මොහොතේදී ඇසට් පර්චේසින් ගැන මොනවා හරි කියයිද කියලා. නමුත් මම දන්නේ වා ඒක ලයිව් බැලුවද නැද්ද කියලා බයිඩන් ටග් ගාලා ඕන දේ කිව්වා. අනිත් පැත්තට මාරු වෙලා ගියා. කිසිම මීඩියා එකකට කතා කරන්නවත් දුන්නේ නැහැ. ඉතින් මට හිතෙනවා මේගොල්ලෝ ටිකක් ෂෝ ඔෆ් එකක් දානවා කියලා ඉකොනොමික් රිකවරි එක පැත්තෙන්. මේගොල්ලෝ පෙන්නන තරම තාම ඉකොනොමික රිකවර් වෙලා නැහැ කියලා. ඉතින් ඕවර්ඕල් මේ ගත්තොත් වීක්ලි මිත තනික තියෙන මේ බයස්ලා මාර ඇක්ටිව්නේ. සම්පූර්ණ ප්‍රයිස් එක 1680 වලට ඇවිල්ලා අනිත් පැත්තට ආපහු පුෂ් කරා 1778 වල. ඒ වෙච්ච සෙල් ඔෆ් එක ඉමීඩියට්ලි ඒ විදිහටම රිකවර් වුණා. ඉතින් 1000 පිප්ස් වලින්ම රිකවර් වුණා. ඉතින් මම ඊළඟට ටාගට් කරනවා 1820 වගේ ලෙවල් එක. කොහොම වුණත් මෙතන මීඩියම් ටර්ම් ස්ට්‍රක්චර් එකක් බ්‍රේක් වෙලා තියෙනවා. වලට පේන ඇති මේක මං හිතන්නේ හෝල් කරන් හිටියා ජූලි 8 වෙනිදා ඉඳලා. එතකොට මේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් වුණා ජූලි 8 ඉඳලා. ආයේ ඒක බ්‍රේක් වෙන්නේ අගෝස්තු 6. ඒ කියන්නේ මාසෙකට වගේ මේ ස්ට්‍රක්චර් එකේ හෝල් කරන් ඉඳලා තියෙනවා ඩේලි චාර්ට් එකේ ප්‍රයිස් එක බයර්ස්ලා. නමුත් ඒක බ්‍රේක් වුණා අගෝස්තු 6 වෙනිදා. දැන් අපි බලමු අපිට ඊළඟ කී ඒරියා එක එන්නේ මේ 1800 වගේ මේ ස්ට්‍රක්චර් බ්‍රේක් එක. බලමු බයර්ස්ලා කොච්චර ඇක්ටිව්ද කියලා. යීල්ඩ්ස් දිගටම ඩවුන් වුණොත් නම් මේක සිම්ප්ලි බ්‍රේක් කළා අප ප්‍රයිස් එක උඩට පුෂ් වෙයි. මම ඉන්නේ ගෝල්ඩ් අප්සයිඩ් එකේ. ඉතින් 1800 බ්‍රේක් කරොත් ඉතින් ඊට අමතරව අපි දන්නේ නැහැ ඊට ඒ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන අතරතුර මොන මොන ඩේටා රිලීස් වෙයිද කියලා. මොකද මේ දවස්වල හරියට FOMC members ලගෙන් නිතරම ට්වීට්ස් එනවා. ඒගොල්ලන්ගේ මීඩියා වලට ඒගොල්ලන්ගේ ස්ටේට්මන්ට්ස් රිලීස් වෙනවා. ඒක නිසා මාකට් ගොඩක් වොලටයිල්, විශේෂයෙන් ඩොලර් එක පැත්තෙන් ගත්තොත්. ඒක නිසා දැනට 1800 ගොඩක් දුරට 90%ක් 1800 ලෙවල් එකට එන්න ඕනේ. ඊට පස්සේ යීල්ඩ්ස් සහ ඉන්ෆ්ලේෂන් එකට ට්‍රේඩර්ස්ලා රෙස්පොන්ඩ් කරන විදිය 90 ඉතුරු ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්න ඕනේ. ඉතින් බලමු අප්සයිඩ් එකට චාන්ස් එක වැඩි ඉන්ෆ්ලේෂන් ඩේටා ඩ්‍රොප් වීමත් එක්ක. අපි බලමු සමහර විට ඇසට් පර්චේසින් දිගටම කන්ටිනියු වුණොත් නම් මම හිතන්නේ 1880 1900 1950 ලෙවල් එකටම ගෝල්ඩ් ආපහු අප් වෙයි. මොකද කිසි වැඩක් නැහැ ඩොලර් එකට ස්පෙකියුලේට් කරලා. එතකොට right, ඉතින් thank you කවින්ද ඔයාගේ ඩියා එකට. අපිට විනාඩි 6ක් විනාඩි 4ක් තියෙනවා. කාටරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? හරි කමල්, no issue. කමල් පොඩ්ඩක් busy වුණා කියලා කියන no issue. කාටරි මොන හරි ප්‍රශ්න තියෙනවද ගෝල් සම්බන්ධයෙන්? ඔව් මොකක් හරි කියන්න. ඔයාලගේ මොකක් හරි ෆෝකාස්ට් එකක් තියෙනවද? මොකද හැමතිස්සෙම ඔයාලා ඔයාලා වෙන්න ඕන. මේ මම දෙන්නේ මගේ ෆෝකාස්ට් එක. මම වෙබිනර් එකක් තියලා ඔයාලට කියන්නේ මම මේ මාකට් එක මේ වෙලාවේ මම ගෝල් ප්‍රයිස් එක දකින විදිය. ඊට සම්පූර්ණ වෙනස් අදහසක් ඔයාලට තියෙන්න පුළුවන්. අනිත් එක තමයි මම මේ පොඩි ට්‍රික් එකක් ඔයාලට කියන්නම්. මේ රීටේලර්ස්ලා කොහෙද යන්නේ කියලාත් අපිට බලාගන්න මේ ට්‍රේඩින් view එකේ අපිට ඇනලිසිස් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් ඕගොල්ලොන්ට මේ රීටේ ග්ලෝබලි රීටේලර්ස්ලා කොහොමද හිතන්නේ කියලා ඔයාලට මෙන්න මේ ට්‍රේඩින් view එකෙන් ට්‍රේඩ් ideas අරගෙන බලන්න. XAUSD කියලා මෙතන ට්‍රේඩ් ideas ට්‍රයිප් කරාම ලෝකෙම ඉන්න ට්‍රේඩර්ස්ලා එයාලගේ ඇනලිසිස් දාලා තිනවා. වැඩි දෙනෙක් ගත්තොත් ඉන්නේ ෂෝට් සයිඩ් එකේ, right? වැඩි දෙනෙක් හිතන්නේ ගෝල්ඩ් සෙල් වෙයි කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෂෝට් සයිඩ් එකේ ලොง අයත් තියෙනවා. නමුත් ගොඩ දෙනෙක් මේ රතු පාට කියන්නේ ෂෝට්. ගොඩ දෙනෙක් හිතන්නේ මේ ගෝල්ඩ් සෙල් වෙයි කියලා රීටේලර්ස්, right? ඔයාලට පේන ඇති රතු පාටින් දීලා දෙන ෆෝකාස්ට් වැඩි. ඉතින් අපි දන්නවා මේ දිගටම ෂෝට් සයිඩ් එකේ තමයි මේගොල්ලෝ ඉන්නේ. ඉතින් අපි දන්නවා මාකට් මේකර්ස්ලා මොන වගේ කට්ටියද රීටේලර්ස්ලා සෙල් කරද්දී ඒගොල්ලෝ මොකද කරන්නේ කියලා. බොහොම අඩු දෙනෙක් තමයි ගෝල්ඩ් ලොง අයිඩියාස් දීලා තියෙන්නේ. ඉතින් මෙතනත් මම සාමාන්‍යයෙන් සෙන්ටිමන්ට් ඇනලිසිස් එකක් කරන්න ට්‍රේඩින් view එකේ මෙන්න මේ රීටේලර්ස්ලාගේ ඇනලිසිස් පාවිච්චි කරනවා. එතකොට රීටේලර්ස්ලා වැඩි දෙනෙක් හිතන්නේ දැන් ගෝල්ඩ් සෙල් වෙයි කියලා. ඉතින් ඒකත් මම පොඩි පොයින්ට් එකක් කරගන්නවා. මාකට් මේකර්ස්ව තව ගෝල් ප්‍රයිස් එක උඩට අරගෙන යයි කියලා හිතන්න. ඉතින් අන්න මම පොඩි ට්‍රික් එකක් දුන්නේ ඔයාලට ට්‍රේඩින් view එකේ මෙන්න මේ සර්ච් බොක්ස් එකට ගිහිල්ලා මෙතන ideas කියලා ඔයාලට ඕනම එකක්
ඕනම කරන්සි පෑය එකක් සර්ච් කළ බලන්න විශේෂයෙන් ඔයගලන්ට ටෙක්නිකල් නොලෙජ් එක එහෙම ගොඩක් මෙතනින් දෙනවා ඔයාලට මේ ට්‍රේඩර්ස් ලයින්න ෆලෝ කරන්න පුළුවන් මේ අයිඩියාස් සර්ච් කරන්න පුළුවන් ඉතින් මේකේ කමියුනිටි එකක් තියෙනවා ඉතින් මේ මෝ කියන එකට ගියාම සෝරි මේ කමියුනිටි එකේ මේ ට්‍රෙන්ඩ් ඇනලිසිස් වේව් ඇනලිසිස් ටෙක්නිකල් ඇනලිසිස් පැත්තේ ෆන්ඩමෙන්ටල්ස් මෙතන කතා කරන්නේ නැති තරම් නමුත් ටෙක්නිකල්ස් පැත්තේ වලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ වේව් ඇනලිසිස් වලට ගියාම ගෝල්ඩ් වලින් කොහොමද මේ වේව් ඇනලිසිස් වලින් ගෝල්ඩ් කොහොමද මොකද්ද වෙන්නේ කියන එක තමයි මෙතන ට්‍රේඩර්ස්ලා එක්ස්ප්ලেইন කරන්නේ ඉතින් ලෝකෙම ඉන්න සාමාන්‍යයෙන් එක්ස්පර්ටිස්ඩ් ට්‍රේඩර්ස්ලා මේ ට්‍රේඩින් වියු එකේ යාලගේ ෆෝකස් දෙනවා ඔයාලට අදහසක් ගන්න පුළුවන් නමුත් මම මෙතනින් ගන්න අදහස තමයි රීටේලර්ස්ලා මොන විදියටද හිතන්නේ මාකට් එක ගැන මොන විදියටද මාකට් එක දකින්න කියලා මම එතකොට ගොඩක් කලකට කරන්නේ ඊට විරුද්ධ දේ. ඉතින් ඒ මම පෞද්ගලිකව පාවිච්චි කරන මෙතඩ් එක. ඒක නිසා මම දැන් US data දකින්නත් එක්කම gold price එක recover වෙන එකත් එක්කම මම බලන රීටේලර්ස්ලා කොහොමද මේක හිතන්නේ කියලා. ඉතින් ගොඩ දෙනෙක් අපි දකින මේ short side එකට තමයි දැන් focus කරන්නේ. ඒකට හේතුව මේ trend එක වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ trend එක රීටේලර්ස්ලා fool කරන්න කරපු sell off එකක් වෙන්න පුළුවන්. මේක තමයි මම හිතන්නේ. ඔයාලත් අදහසක් ගන්න, ඔයාලගේ ඇනලිසිස් එකක් කරන්න, ෆන්ඩමන්ටල් මම කියලා දීලා තියෙන විදිහට මාකට් ඩේටා ඇනලයිස් කරන්න, බලන්න ෆොරෙක්ස් ලයිව් එක මොකද කියන්නේ කියලා සඳුදාට කිසිම වෙලාවක සඳුදා ට්‍රේඩ් වලට යන්න හදිස්සි වෙන්න එපා. සමහර විට ඒෂියන් සෙෂන් එක මේක පොඩ්ඩක් රිකවරි. ඉතින් ට්‍රේඩ් එකට ජම්ප් ඉන් වෙන්න කලබල වෙන්න එපා. රයිට්. ඉතින් අපේ ටයිම් එක ඉවර වෙනවා. Thank you වෙනා ජොයින් වුණාට ඔක්කොටම බලමු අපි හෙට මොකද වෙන්නේ කියලා මම වැඩි හරියක් හිතන්නේ gold up වෙයි කියලා 1800 කී ඒරියා එකක් බලන්න 1800 දී මොකද වෙන්නේ කියලා right එහෙනම් good luck ඔක්කොටම පරිස්සමෙන් ඉන්න මේ කාලෙච්ච හොඳ මදි okay thank you right welcome thank you nitmar thank you okay 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 kamal bhai